හොඳ ඉතින් ඔයාලම එකතු වෙලා ඉන්න අපේ රැම් ස්ටුඩියෝස් channel එකේ තවත් වීඩියෝ එකක් එක. ඉතින් ගොඩ කාලයකට පස්සේ ඔන්න එනවා අපි Microsoft Excel එකේ 6 වෙනි ටියුටෝරියල් එකත් එක්ක. ඉතින් මේ දවස් ටිකේ පොඩ්ඩ ඩේටා ඉවරලා තිබ්බේ ඒ නිසා තමයි ටියුටෝරියල් එහෙම දාන්න ටිකක් පරක්කු වුනේ. ඉතින් අද අපි බලමු මොනවද මේ headers and footers කියන්නේ කියලා. ඉතින් මේ headers and footers ඔයාලට word tutorial series එකේදී මම ඉස්සරහට කියලා දෙනවා. මට හරියට මතක නෑ මම එක ගැන කිව්වද නැද්ද කියලා. මම හිතන විදිහට මම කිව්වේ නැහැ. ඉතින් මේ headers and footers කියන්නේ මොනවද? අපි බලමු headers and footers කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒව කොයි තැන්වලද මේ පාවිච්චි වෙන්නේ කියලා. ඉතින් මේ headers and footers කියන එක ඕන වෙන්නේ අපි Excel sheet එකේ තියෙන දේ හරි Word document එකේ තියෙන දේ හරි ඔයා කොලයකට ගන්නවනේ. ඔයා ඒ layout එකෙන් හදලා ඊට පස්සේ ඒ content එක කොලයකට ගන්නවා. ඒ print කරනකොට ඒ අදාළ layout එක හදද්දි මේ headers and footers කියන content එක නැත්නම් headers and footers කියන options දෙක අපිට අනිවාර්යෙන් ඕන වෙනවා. තේරුන්නේ නැහැ. ඒ වුණාට නිකන් දැනට එහෙම හිතාගන්න. හරි දැන් මම ඔයාලට ඒක හරියටම කියලා දෙන්න යන්නේ. ඉතින් මම මේ විදිහට යනවා. මේ විදිහට ගියාට පස්සේ මේ තියෙන පොතක පිටුවක්. හරි මේ තියෙන පොතක් මේ පොතේ පිටුවක් තමයි මේ තියෙන. ඇත්තට මේක PDF එකක්. ඉතින් PDF එකක් කිව්ව පොතක් තමයි. හරි. ඉතින් මේකෙදි අපි දැන් මොකක්ද මේ පොතේ හෙඩ එකයි ෆුට් එකයි කියලා කියන්නේ. මෙතනදී ඒක තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ වගේ පොතක් හරි මොකක් හරි එකක් ගත්තොත් ඔයාලා සමහරවිට කතා පොත් එහෙම කියවනවා. එතකොට ඒවලත් මේව දැකලා ඇති. හරි අපි මේ පිටුවක තියෙන දේවල් කොටස් තුනකට අපිට වෙන් කරන්න පුළුවන්. ප්‍රධාන කොටස් තුනකට අපිට වෙන් කරන්න පුළුවන්. මොකද්ද පළවෙනි එක? පළවෙනි එක තමයි මෙන්න මේ ඒරියා එක. මොකක්ද මේ ඒරියා එක? මේ ඒරියා එකේ තමයි ඔයාගේ පොතේ අදාළ දේවල් ටික තියෙන්නේ. එහෙමත් නැත්නම් පොතේ කන්ටෙන්ට් එක තියෙනවා. එතකොට අපි කන්ටෙන්ට් එකට අපි කියනවා බොඩි එක කියලා කියනවා. ඇඟ. හරි මිනිහෙක් කෙලිතඬු මිනිහාගේ ඇඟ තමයි ඔන්න තියෙන්නේ. කන්ටෙන්ට් එක කියලා කියන්නේ ඇඟ. ඒ කියන්නේ ඒ අදාළ පිටුවේ ඒ අදාළ මොන හරි දේවල් විස්තර ටික ෆොටෝස් වලට මානවනේ ටයිටල් එක ඒ ඔක්කොම තියෙන්නේ ඒකේ. හරි. එතකොට තව කෑල්ලක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ උඩ කෑල්ල. කොළපාටින් පේන්නේ. එතකොට මොකද්ද එතන තියෙන්නේ? ඔයාලට පේනවාද chapter 6 කියලා මෙහෙම ලයින් එකක් ගහලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් කතා පොත්වල එහෙම ඔයාලා දැකලා ඇති ඔතන තියෙනවා පොත ලියන එකනාගේ නම තියෙනවා. ඒ වගේම තමයි පොතේ නම එක්ක තියෙනවා. ඒ වගේම තමයි මොකක් හරි කතා පොතක් නම් ඒකේ කතා ගොඩක් තියෙනවා නම් ඒක කතාවක නම උතන තියෙනවා. හරි. එහෙම තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව කොටසක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ යට කොටස. මම මේ නිල් පාටින් පෙන්නන එක. එතන තමයි ගොඩක් වෙලාවට පිටු අංකේ තියෙන්නේ. පිටු අංකේ සමහර උඩ තියෙන්නත් පුළුවන්. ওই උඩ තියෙන යට තියෙන්නත් පුළුවන්. ඒක ඩිසයින් කරන එකනයි කැමැත්ත. හරි. එතකොට මෙන්න මේකට තමයි අපි footer කියලා කියන්නේ. හරි. footer කියනකොට ඔයාලට පේනවා ඇති FOOT. ඒ කියන්නේ foot කියලා කියන්නේ කකුල් දෙක වගේනේ. ඔන්න උඩ ඇඟ තියෙනවා. යට කකුල් දෙක තියෙනවා. එතකොට ඒ හින්දා තමයි ඒකට footer කියලා අපි කියන්නේ. හරි. ඊට පස්සේ උඩට කියන head. header කියෙදි head කියන එක නම පේනවා. head කියන්නේ ඔළුව. ඔන්න එතකොට අපේ මිනිහා සම්පූර්ණයි. එතකොට පොතක් ගත්තොත් කොලයක් ගත්තොත් ඒකේ ප්‍රධානම කන්ටෙන්ට් තුනක් තියෙනවා නැත්නම් කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි හෙඩ් එක, අනිත් එක තමයි බොඩි එක, ඊළඟ තමයි ෆුට් එක. එතකොට හෙඩර් ඇන් ෆුටර් කියලා කියන්නේ අපි මේ කන්ටෙන්ට් එකනි ඉස්සෙල්ලා ටයිප් කරන්නේ. අපි මොකක් හරි කන්ටෙන්ට් එක තමයි ඉස්සෙල්ලා හදන්නේ. කන්ටෙන්ට් එක හදලා පොතක් විදිහට ඔය print කරනවා නම්, report එකක් විදිහට ඔය print කරනවා නම් අනිවාර්යෙන් හෙඩර් එකයි ෆුටර් එකයි දාන්න ඕනේ. ඒකේ පිළිවෙල ලස්සන කරන්න. එහෙමත් නැත්නම් ඒකේ පොඩ්ඩක් පිළිවෙල භාවයේ පෙන්වන්න. ඉතින් ඔන්න අපේ මිනිහා ඉන්නවා. හරි දැන් මම හිතනවා ඔයාලට හෙඩර් එකයි ෆුටර් එකයි කියන්නේ මොකක්ද කියලා තේරුණා. දැන් අපි යමු Word වලට. නෑ Excel වලට. හරි ඉතින් මේ දෙන්නේ අපි කලින් කරපු එක කලින් අපි කරපු එක. ඉතින් දැන් අපිට මේක print කරගන්න ඕනේ. එතකොට print කරනකොට දැන් කොහොමද මේක print වෙන්නේ? ඔන්න Word එකේ නම් අවුලක් නෑනේ. අපි Word එක නිකන් අරන් බලමු කියන්නේ. Word එක ගත්තොත් එහෙනම් Word එකේදී මොකද වෙන්නේ? මේ ටෙම්ප්ලේට් එක ගන්න මම. දැන් මේකේ මොකද වෙන්නේ? මෙන්න මේ පිටු තියෙනවා. හරි. එතකොට පිටු එක එක ඒවා තියෙනවා. මේ එතකොට ඒ අදාළ පිටු ටික වෙන් කරලා තියෙනවනේ පැහැදිලිව. එතකොට ඔයා දන්නවා මේ පිටුවේ තියෙන්නේ මේ ටික. හරි. දෙවෙනි පිටුවේ තියෙන්නේ මේ ටික කියලා පේනවා. හැබැයි Word වලට මේ Excel වලට ගියාම මොකද වෙන්නේ? Excel වල වඩ පිටු මොනවාක්වත් පේන්නේ නැහැ. නේ? ඔයාට මේ පැත්තෙන් දැන් arrow key එකෙන් මම මෙහෙම ගියොත් එimhe ඔයාට ඕන තරම් යන්න පුළුවන්. ඔක නවතින්නේ නැහැ. එන්නේ දිගට යනවා. ඈ හරි. ඔක නවතින්නේම නැහැ.
ඊට පස්සේ ඔයාට ඕන පල්ලෙහාටත් ඒ විදිහට යන්න පුළුවන් මේ පැත්තට ඔයාට ඕන තරම් මේ මංක ගොඩාක් යන්න පුළුවන් 1000 ලක්ෂ ඔය ගානක් වෙනකම් ඔයාට යන්න පුළුවන් හරි එතකොට කොහෙද මේකෙන් මාජින් එකක් තියෙන්නේ මොන ඔක්කොත් එක්සෙල් වල පේන්නේ නැහැ හරි ඒක තමයි ඔන්න දැන් තියෙන ප්‍රශ්නේ හරි එතකොට අපි හෙඩර් එකයි ෆුටර් එකයි දාගන්නවා නම් අපි කලින්ම බලන්න කොහෙන්ද මාජින් වෙන එන්නේ කොහෙන්ද පිටුවෙන් එන්නේ කියලා මේවා මේ Excel වල settings ඇතුලෙන් හදන්න පුළුවන්. ඔන්න ඕව තමයි ගොඩක් වෙලාවට Excel වල කියලා දෙන්නේ නැති ඒවා. ඔන්න course කරනකොට සමහර කට්ටිය ඔන්න දැන් course එකේ මෙහෙම සමීකරණ දාන්න පුළුවන්. Excel එකේ column තියෙනවා, rows තියෙනවා ඔක්කොම කියලා දෙනවා. හැබැයි ඔක print කරන විදිහක් මලාට කියලා දෙන්නේ නැහැ. හරි. ඒ හින්දා අපි අනිත් functions වලට Excel වල තව තියෙන දේවල් ගැන කතා කරන්න කලින් අපි මේක ගැන කතා කරලිමු. මේක පිටුවෙන් කරගන්නේ කොහොමද? ඒක print කරගන්නේ කොහොමද කියලා. එතකොට මම හිතනවා ඔයාලට ලේසි වෙයි කරන් යද්දි. ඉතින් මේක පිටු වෙන් කරලා තියෙන විදිහ බලන්න ඔයාලට කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතන තියෙනවා view කියන ඔප්ෂන් එක. මෙන්න මේ view කියන ඔප්ෂන් එකට යන්න. මේ view කියන ඔප්ෂන් එකේ ඔයාලට පේනවා ඉතින් workbook views කියලා මෙතන section එකක් තියෙනවා buttons හතරක් එක්ක. මේ buttons හතරේ normal කියන එක තමයි ඔන්න දැන් default on වෙලා තියෙන ඔයාලට පේනවා. ඉතින් මේ කොළ පාට වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි දැන් option එක set වෙලා තියෙන්නේ. ඔය normal කියලා කියන්නේ මෙන්න මේ තියෙන grid එකේ ඔක්කොම තියෙන pane එක. ඊට පස්සේ තියෙනවා page break preview. ආ ඒ කියන්නේ මොකද්ද? පිටු ටික කඩලා තියෙන කියන එක නේ කියන්නේ. හරි අපි ඒක දාමුකෝ. අපි ඒක දැම්මත් මොකද වෙන්නේ? ආ මෙහෙම එකක් එනවා. ඒ මොකද්ද? ඔයාලට පේනදි මෙතන page 1 කියලා තියෙනවා. ඇත්තට මෙතන page එක දැන් චූටි වෙලා තමයි තියෙන්නේ. හරි. දැන් මෙතන කොලේ size එක මොකක්ද? අපි මොනවත් දීලා නැහැ. අපි ඒව ගැන කතා කරේ නෑනේ. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු. අපි අද tutorial එකෙන් කතා කරමු කොහොමද header එකයි footer එකයි දාන්නේ කියලා. ගැන විතරයි. හරි. ඊට පස්සේ මේ අපිට ඕනේ මෙහෙම ඇදලා බලන්න පුළුවන්. මෙන්න මෙහෙම ඇදලා බලන්න පුළුවන්. මේක lock කරලා බලුවොත් ඔයාලට පේනදි ආ හරි. දැන් අපේ කන්ටෙන්ට් එක තියෙන්නේ මෙච්චරයි නේ. එතකොට ඔයා දැන් කොලේකට ගත්තොත් මේ කොලේට එන්නේ මෙන්න මේ කඩිරේ ඇතුලේ තියෙන ටික. page 1 කියලා කියන්නේ මේ ටික. එතකොට page 2 ආයේ ඇතුලේ මොනවක්වත් නැහැ. page 3 ඒක ඇතුලේ මොනවක්වත් නැහැ. 4 නැහැ. ඒ හින්දා ඒව අදාළ නැහැ අපිට. හරි. එතකොට page 1 එක ඇතුලේ මේවා තියෙනවා. එතකොට මෙන්න මේ page break preview එකකින් තියෙන්නේ ඔයා settings වලින් හැදුවම ඔයාට කොලේ ඕනේ A4ද A5ද මොනවද හැදුවට පස්සේ ඒ අදාළ මාජින් එක පෙන්වනවා මෙන්න මේ view එකෙන් Excel ඇතුලේදී. මේ grid එකක් තියෙනවානේ දැන් මේ විදිහට කොටු කොටු තියෙනවා. ඇත්තටම ඕක print වෙන්නේ නැහැ. හරි. print වෙන්නේ මේ table එක ගහනවා නම් මේ table එකේ ඉරි ටික අපි අර manual දානවනේ මේ ඉරි set එක. මේ ඉරි set එක තමයි print වෙන්නේ. ඒ හින්දා තමයි අපි ඔය ඉරි set එක දාන්නේ. නැත්තම් මේ grid එක එකක්වත් print වෙන්නේ නැහැ. එතකොට grid එකේ අයින් කරලා බලන්න පුළුවන් ඔයාලට මෙන්න මේ show කියන option එක යටතේ grid එක අයින් කරන්න. එතකොට ඔයාලට පේනදි මෙන්න මේ ටික තමයි ඇත්තටම print වෙන්නේ. ඉරි ටික නැතුව. හරි. ඊට අමතරව මේක දෙනවා page layout කියලා. මේක page layout කියන එක click කරාම මොකද වෙන්නේ? ඔයාගේ අර page කඩලා පෙන්නපු එක කෙලින්ම අර word එකේ වගේ කොළවලටම කඩලා පෙන්වනවා. එතකොට ඔයාලට පේනදි මේ මේ තියෙන ඔය අනිත් කොළ දැන් ඒවා ඔය නිකන් අලු පාටට තියෙන ඒවල මොනවාක data නැති නිසා. දැන් අපි අපේ තියෙන චූටි table එකක්නේ. එතකොට මේ චූටි table එකේ එක කොළයකට අදාළ වෙන්න තමයි මේ content එක තියෙන්නේ. ඒ නිසා තමයි මෙහෙම පෙන්වන්නේ. එතකොට ඔයාලට පුළුවන් page layout එකට ගිහිල්ලා පිටු ටික කැඩෙන විදිය බලන්න. හරි, ඒ කියන්නේ පිටු ටික කඩලම් බලන්න පුළුවන්. මේ තියෙන පිටු ටික කැඩෙන විදිය. කැඩෙන විදිය මේකෙන් පෙන්වනවා. මේකෙන් කඩලම් බලන්න පුළුවන්. හරි. එතකොට custom views කියලා අපිට මොන හරි බලන්න පුළුවන්. ඒව ගැන ඒක ඔයාලට දැම්ම අදාළ වෙන්නේ නැහැ. ඒකගේ හින්දා ඇත්තට හිතන්න එපා. හරි. මම දැන් අනිත් මගේ ෆයිල් එකට යන්නම්. මේ මේක ගත්තොත් දැන් මොකද වෙන්නේ? මේක සෑහෙන විශාලයි. ඔයාලට පේනවාද? මේක සෑහෙන ලොකු දෙයක් තියෙනවා. මේක සෑහෙන පල්ලෙහාට තියෙනවා. data ටිකක් තියෙනවා. දැන් මේ වගේ එකක් කොහොමද පිටු කඩාගන්නේ? එතකොට දැන් මේ වගේ පිටු කඩලා තියෙන එකක් බලාගන්න කිව්වොත් එහම අපිට අර විදිහටම පුළුවන් view එකට ගිහිල්ලා page break දෙන්න. අන්න දැන් ඔයාලට පේනවාද? පිටු කීයක් තියෙනවද කියලා ඔයාලට බලාගන්න පුළුවන්. මේ පිටු 80 ගානකුත් යනවා මේ. එච්චර මේක ලොහුවට print වෙනවා. එතකොට මේවා ඔක්කොම adjust කරගන්න පුළුවන්. හරි, ඔයාලට adjust කරගන්න පුළුවන් මේ පිටුවට මේ කොයි ටිකද print වෙන්නේ. ඒව පස්සේ adjust කරගන්න පුළුවන්. ඒව ගැන මම කියන්න. එතකොට මේකෙ මෙන්න මේ page layout එකට යන්න. page layout එකට ගියාම ඔන්න තියෙනව මොනවද? click to add header. ආ හරි. එතන තමයි තියෙන්නේ header එකයි footer එකයි add කරන option දෙක. ඔයාට මෙහෙම නැතුව page break එකේ ඉදදිම ඔකට යන්නත් පුළුවන්. page break එකේ ඉඳලා ඔයාට පුළුවන් අදාළ page එක තෝරන්න. page එකේ කොටුවක් select කරා කියලා හිතන්නකෝ.
කොටුවක් සිලෙක් කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් insert ගිහිල්ලා insert කියන ටැබ් එකේ මෙතන තියෙනවා header and footer කියලා options දෙක. මෙහෙම ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති ආයර් page කියන view එකට ගියොත් එම ඒක පෙන්වන්නේ නැහැ. ඒ වුණාට පෙන්වන්නේ අර page break එකම තමයි. ඒ කියන්නේ page break එක නෙමෙයි මෙන්න මේ page layout කියන option එකට තමයි යන්නේ. පිටු ටික කඩලා පෙන්වනවා. එතකොට ඔයාට එක්ක header එක ඒ ටික add කරන්න නම් ඔයාට එක්ක යන්න පුළුවන් view ගිහිල්ලා මම වෙන තැනක් මෙහෙම ක්ලික් කරනවා. එතකොට design tab එක අයින් වෙනවා. හරි. ඔයාට එක්ක පුළුවන් insert ගිහිල්ලා header and footer කියන එක දාන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් කෙලින්ම view එකට ගිහිල්ලා page layout එක දෙන්න. එහෙම දුන්නම ඔයාට කෙලින්ම header එකයි footer එකයි එනවා. ඉතින් මේ header එක click කරාම ඔයා පේනවා ඇති මේ header එක කෑලි තුනකට කඩලා තිනවා. ඔයාට පුළුවන් මේ කෑලි තුනෙන් කොතන හරි ඔයාගේ අදාළ content එක දාන්න. එතකොට මම මේ එක තැනක් මේ විදිහට header එක හරි footer එක හරි click කරාම ඔයාට පේනවා ඇති මෙතන design කියලා tab එකක් එනවා. වෙන තැන ක්ලික් කරොත් එහෙම ඒක නැති වෙනවා. මේක ක්ලික් කරොත් design කියලා වෙනම ටැබ් එකක් එනවා. මේ design එක ඇතුලෙන් ඔයාට පුළුවන් header එකටයි footer එකටයි ඔයා දාන දේවල් තීරණය කරන්න. හරි. අපි බලමු මොනවද දාන්න පුළුවන් දේවල්. එහෙම කියලා අපි බලමු. මම ඉස්සෙල්ලා view එකේ චුට්ටක් මේක ලං කරලා හදන් ඉන්න ඔයාලට පැහැදිලිව පේන්න ඕන නිසා. හරි. දැන් මේ තියෙන්නේ කෑලි තුනක් තියෙනවා. මේ කෑලි තුනේ මට දැන් පළවෙනි කෑල්ලේ ඕනේ මොනව හරි දාන්න. මම මේක ක්ලික් කරනවා. ක්ලික් කරලා design එකට ගියපුවාට පස්සේ මෙතන තියෙනවා header and footer elements කියලා. මේ elements වල ඔයාලට තියෙනවා අපිට තියෙනවා number page number එක දාන්න පුළුවන්. ඔයාගේ පිටු අංකය ඔන්න දාන්න පුළුවන්. ඊට පස්සේ number of pages. හරි. අපි එකින් එක දාගෙන යමුකෝ. page number එක දැම්මා. එතකොට මොකටද පේනවා ඇති n page මෙහෙම කියලා එකක් එනවා. ඒ මොකද්ද? හරි. ඒක ගැන ඉතර හිතන්න එපා. ඔයා වෙන කොටුවක් නිකන් ක්ලික් කරන්නකෝ. ආ හරි. page එකට අදාළ number එක වැටලා තියෙන්නේ මේක. 1 මේ පැත්තේ 18 ඔයාලට බලුවොත් පල්ලෙහාට ගිහිල්ලා 23 ඔය විදිහට බලා ගන්න පුළුවන්. හරි. මේක නිකන්ම 1 2 එහෙම තියෙනවට වඩා අපි නිකන් page 1 page 2 කියලා තිබ්බොත් පැහැදිලිනේ. එතකොට ඒ වගේ කොහොමද කරගන්නේ? හරි. ඒ වගේ කරගන්නේ නිකන් type කරන්න තියෙන්නේ. මෙතන click කරා. මෙතන කලින් ගියා. කලින් කියන්නේ select කරා. ඊට පස්සේ page කියලා type කරා. space එකක් දැම්මා. ඔන්න එහෙම දැම්මට පස්සේ ඔන්න හැම එකෙම page කියලා වැටෙනවා. හරි දැන් සමහර ඒවල තියෙනවානේ දැන් report එහෙම ගත්තොත් එහෙම web report හරි විභාග papers හරි ඒවල තියෙනවානේ පිටු මෙච්චර තියෙනවා මේ පිටු ගානෙන් මේක තමයි මේ පිටු. ඒ කියන්නේ දැන් පිටු 50ක් තියෙන report එකක් නම් ඔයාගේ මෙතන වැටෙන්නේ page 1 of 50. ඒ කියන්නේ පිටු 50ක් තියෙනවා පිටු 50න් පළවෙනි පිටුව කියන එක තමයි තියෙන්නේ. ඒක කොහොමද මේකද දාන්න? ඒකත් ඔයාලට මේකට දාගන්න පුළුවන්. එහෙම තමයි ඒක කරන්නේ මෙතන ක්ලික් කරලා මේ විදිහට ක්ලික් කරලා මෙතන තියෙනවා number of pages. number of pages කියන එක දැම්මොත් අපි බලමු මොකද වෙන්නේ කියලා. ආ හරි 11යි නෑ 1 තමයි. මෙතන 1 මේ 107ක් තියෙනවා. දැන් මේක පැහැදිලි නේ. ඒකට මෙතනට ගිහිල්ලා මෙතනින් මේක space කියලා වෙන් කරන්න. ඊට පස්සේ off කියලා දාන්න. ඊට පස්සේ ආය space එකක් තියන්න. ආ දැන් බලන්න page 1 of 107. ඒ කියන්නේ 107කින් පළවෙනි page එක තමයි මේක. දැන් ඔයාලට clear නේ. හරි page number එක අපි හදාගන්න දන්නවද? අපි අනිත් header එකට යන්න. එතකොට දැන් මේ footer එකත් මෙහෙමයි. හරි මම footer එක වෙනම කතා කරන්නේ. header එකේ footer එකේ දාන්න ඕන දේවල් තීරණය කරන්නේ ඔයා. ඒ දෙකටම දාන්න පුළුවන් දේවල් ටික තමයි මෙන්න මේ design tab එකේ තියෙන්නේ. එතකොට ඔයා දාන තැන ඔයා තීරණය කරන්න ඕනේ. මේ footer එකේ click කරොත් ආය අර design tab එක මෙනවා. එතකොට ඔයාට ඕන නම් මෙතන තියෙනවා navigation කියලා එකක්. ඔයා footer එකේ ඉන්නවා කියන්නේ ඔයා දැන් අපි මේ footer එකේ ඉන්න. footer එකේ ඉඳලා ඔයාට header එකට යන්න ඕන නම් ඔයාට පුළුවන් මේ go to header කියන එක දෙන්න. එතකොට ඔයා කෙලින්ම header එකට යන්න. ඔයාට ආය footer එකට යන්න ඕන නම් ඔයාට පුළුවන් footer කියලා දෙන්න. හරි. එතකොට navigation එකකින් ඒක තමයි කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා current date, current time. ඔයාට පුළුවන් ඔයා මේකේ වැඩ කරන date එකයි time එකයි මේකේ set කරලා බලාගන්න. current date එක දාලා space එකක් තියලා current time එක දැම්මොත් ඔයාට පුළුවන් දැන් අද මගේ ඔයාලට පේනවා මේ මෙතන තියෙන time එකම තමයි මෙතන වැටෙන්නේ. ඊට පස්සේ ඔයා මේක ඊළඟ දවසේ open කරොත් එහෙනම් මේක දවස පහුවෙලා තමයි දවස වැටෙන්නේ. ඕක ඔයා දැන් තව විනාඩි ගානකින් මේක open කරා කියන්නේ. එතකොට ආයි විනාඩි ගානක් වෙනස් වෙලා තමයි මෙතන වැටෙන්නේ. ඒ වගේ ප්‍රයෝජනයක් මේකේ ගන්න පුළුවන් date and time එකේ. හරි. එතකොට අපි මේකට යමු.
මේක ගිහිල්ලා අපි මේක අයින් කරමුකෝ දැන් ඩේට් එකේ ටයිම් එක ඒක විතර ඕන වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ෆයිල් පාත් එක. හරි මෙතන තියෙනවා ෆයිල් පාත් එක. ෆයිල් පාත් එක කියලා කියන්නේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆයිල් එකේ තියෙන පාත් එක. ඒ කියන්නේ ඔයාගේ මොන drive එකේද මේක තියෙන්නේ. ෆයිල් පාත් එක දුන්නොත් එහෙම ඔයාලට පේනది G අද කියලා ඔන්න දැන් පාත් එක පේනවා. කොයි පාත් එකේද මේක තියෙන්නේ. ඔයාලට ඒ data එක add කරගන්න පුළුවන්. මම මේ වගේ නේ කෙටින් කියන්නේ. හරි. එච්චර ලොකු දේවල් නෙමෙයිනේ. ඊට පස්සේ මෙතන තියෙනවා ෆයිල් එකේ නම. දැන් මම මේක save කරලා තියෙන්නේ E14058 කියලා. එතකොට මම මේකේ ෆයිල් නේම් කියන එක දැම්මොත් එයා ගන්නවා E14058 කියලා. හරි. ඊට පස්සේ මට මේක තව add කරන්න පුළුවන් sheet නම්. Sheet එකේ නම්. Sheet එක කියන්නේ මොකද්ද? මෙන්න මේ moment of inertia කියන එක. Sheet එක කියන්නේ මම මෙහෙම add කරොත් එහෙම මෙතන sheets තමයි අපිට add කරන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මෙන්න මේ moment of inertia කියන එක තමයි sheet එකේ නම. මට මේක add කරන්න ඕන නම් මට පුළුවන් මෙතනට ගිහිල්ලා enter කරලා enter කරාම පල්ලෙහා row එකට යනවා. ඊට පස්සේ මට ගන්න දෙන්නේ මෙන්න මේ sheet name එක දෙන්න. එතකොට මොකද දෙන්නේ? දැන් sheet name එකයි file name එකයි දෙකම වැටෙනවා. ඊට පස්සේ ඊට අමතරව ඔයාලට පුළුවන් මෙතනින් picture එකක් දෙන්න. මම දැනට නම් ready කරගත්තේ නැහැ picture එකක්. ඔයාලට පුළුවන් මොකක් හරි logo එකක් දෙන්න. හැබැයි මේ logo එකේ size එක චූටි වෙන්න ඔයා පොඩ්ඩක් බලන්න. නැත්තම් මොකද ඔයාගේ photo එකේ size එක resolution ගොඩාක් තිබ්බොත් එහෙනම් මේ මුළු පිටුවටම වගේ ඒක යන්න පුළුවන්. එහෙම නැතු ඔයාලට පුළුවන් පොඩි image එකක් තෝරලා මෙතනින් picture එක විදියට දෙන්න. එතකොට ඒ ටික තමයි ඔයාලට header එකටයි footer එකටයි දාන්න පුළුවන් elements ටික. ඔයාලට ඕන උන්ට footer එකටත් ওই ටික දාන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේක තව චුට්ටක් මෙයාලා ලේසි කරලා දීලා තියෙනවා. ඒක තමයි මෙයාලා පොඩි ප්‍රීසෙට් සෙට් එකක් හදලා තියෙනවා. ඒක තමයි මෙන්න මේ header and footer කියන section එක යටතේ තියෙන්නේ. ඔයා header එකට ගියොත් ඔයාලට පුළුවන් ඒ කියන්නේ මෙතන තියෙනවා list එකක්. දැන් මේ තියෙන මොකද්ද? page 1 of ඒ කියන්නේ පිටු කීයෙන් එක moment of inertia. ඒ කියන්නේ sheet එකේ නම. ඊට පස්සේ මේ Microsoft confidential. ඒ කියන්නේ නිකන් අර text එකක් වගේ දෙනවා. ඊට පස්සේ දිනෙත් එක දාලා page 1 එක. එතකොට මේ විදිහේ අර අතන තිබ්බ options ම එක එක විදිහට mix කරලා මෙතන දීලා දෙනවා template විදිහට. ඔයාට පුළුවන් කැමති එකක් ගන්න. දැන් අපි කලින් එහෙම page 1 of කියන එක type කරානේ. මෙතන එක කෙලින්ම දීලා තිනවා. ඔයාට පුළුවන් මේක click කරපු ගම page 1 of මෙහෙම කියලා ගන්න. එතකොට ඔයාලට තියෙන අදාළ කොටුව select කරලා ඒ අදාළ template එක තෝරන එක විතරයි. හරි දැන් මම මෙතන වෙන එකක් දුන්නොත් එහෙනම් මෙතන වෙනවා tab එක පෙන්වන එක. يعني මේ tab එක කියන්නේ මොකද්ද? මේ sheet එකේ නම පෙන්වනවා. හරි. එතකොට මේ විදිහට ඔයාලට header එකයි footer එකයි හදා ගන්න පුළුවන් templates වලින්. එතකොට footer එකටත් ඒ වගේම තියෙනවා. හරි. එතකොට දැන් ඒක තේරුණා. ඊට පස්සේ ඒ ටික හරි. ඊට පස්සේ අපිට මෙතන තියෙන options ටික. මොනවද මේ options? මෙතන options වලින් දැන් default දෙකක් දිනවා. ඒ දෙක on වෙලා තින්නේ. අපි බලමු මේ පළවෙනි එක. ඒක තමයි different first page. මොකද්ද different first page කියලා කියන්නේ? ඒ කියන්නේ අනිත් දැන් පිටු ගොඩාක් තියෙනකොට ඒකේ පළවෙනි පිටුව විතරක් වෙනස්. සාමාන්‍යයෙන් එහෙමත් ඔය දැකලා තියෙනවා ඉතින්. පළවෙනි පිටුව විතරක් අර වෙන නමක් දාලා දෙවෙනි එකේ ඉඳලා ඔන්න කතරුගේ නමයි අර AD කියනවා එහෙම. සමහර පළවෙනි හිස් තියන්නත් පුළුවන්. හරි. එතකොට ඒ වගේ වෙලාවක අපිට ඒක වටිනවා. එතකොට අපි different first page කියලා දානවා. දැම්ම ගම එතන මුකුත් නැති වෙනවා. මම මේකට දාන්නම් RAM Studios කියලා. නිකන් text එක විතරක් දාන්නම්. RAM Studios කියලා text එක විතරක් දාලා මම enter කරනවා. ඊට පස්සේ අපි බලුවොත් එහෙම ඔයාලට පේනවාදී මගේ අනිත් පිටුවල තියෙන්නේ ඔන්න අරගෙන. ඒ කියන්නේ මේ මම අර දුන්න sheet එකේ නම තමයි කලින් අර preset එකෙන් දුන්න එක තමයි add වෙලා තින්නේ. හැබැයි පළවෙනි පිටුව විතර RAM Studios කියලා වැටලා තියෙනවා. මම බැලුවොත් එහෙම අනිත් ඒ ඔක්කොම moment of inertia කියලා තමයි තියෙන්නේ. හරි. එතකොට මම මෙතනින් ගිහිල්ලා මේක අයින් කරන්න. ඒක අයින් කරුත් එහෙම ඔයාලට පේනදී ආයෙත් මෙතන moment of inertia කියන එක වැටෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා different odd and even pages. odd කියලා කියන්නේ මොකක්ද? odd කියලා කියන්නේ ඔත්තේ සංඛ්‍යාව. even කියලා කියන්නේ ඉරට්ට සංඛ්‍යාව. එතකොට ඔත්තේ සංඛ්‍යාව වලට අදාළ පිටු නම්බර් තිබ්බොත් එහෙම ඒ පිටු නම්බර්ස් වලට දෙන header එකයි footer එකයි වෙනස්.
හරි ඉරට්ටේ සංඛ්‍යාව වලට අදාළ ටික වෙනස්. අන්න ඒක තමයි මෙතන different odd and even pages කියලා කියන්නේ. එතකොට ඔයා මේක දැම්මුත් මේක දාලා අපි මෙතන නිකන් page number එක දාමු. page number එක අපි මෙතන දාමු. දැන් ඔයාලට පේනවා ඇති මේකේ page number එක වැඩිලා තියෙනවා. මේකේ page number එක දැන් මේ දැන් මේක එකනේ එක තියෙන එක කියන්නේ ඔත්තේ. එතකොට ඔත්තේ වල page number එක තියෙනවා. ඉරට්ටේ වල page number එකක් නැහැ. අපිට ඔන්න ඉරට්ටේ වල වෙන එකක් ඔන්න දාන්න පුළුවන්. අපි දාමුකෝ file name එක දැම්මු. ඔයාලට පේනවා මේකේ තියෙනවා පල්ලෙහාට ගියොත් දෙවෙනි පිටුව ඒක නෑ. ඊට පස්සේ තුන්වෙනි පිටුවේ ආය moment of inertia පිටුව තුන ඒ ටික තියෙනවා. එතකොට ඔයාට පුළුවන් මේ විදිහට ඔත්තේ ඉරට්ටේ වල design දෙකක් එකතු කරන්න. ඊට පස්සේ අනිත් එක තමයි scale with document. එතකොට scale with document කියලා කියන්නේ ඔයාගේ document එකේ size එක වෙනස් වෙනවනේ. ඒ කියන්නේ කොලෙත් එක්ක size එක ඔයා වෙනස් වෙනකොට A4 එකේ A3 එකට A3 A4 එකේ ඉඳලා A5 එකට. සමහරවිට ඔයා මේ දන්නේ නැත්නම් මම කියන්නේ A4 size එකව දන්නවනේ. එතකොට A3 කියලා කියන්නේ 4ට වඩා 3 අඩුයි වුණාට A3 එක size එක අඩු නැහැ. A3 කියන්නේ A4 එකට වඩා size එක වැඩි එක. A4 එකට වඩා size එක අඩුයි නම් ඒකට කියන්නේ A5 කියලා. හරි. එතකොට A5 එකට යනකොට කොලේ document එකේ size එක අඩු වෙනවනේ. එතකොට document එකේ size එක අඩු වෙද්දී ඔයාගේ header එකේ තියෙන options වල font size එක ඒ ඔක්කොම අඩු වෙන්න ඕන. ඔන්න අපිට මේක දාලා තියන්න පුළුවන්. එහෙම නැතු ඔයාට හැම document size එකටම අදාළව මේ font size එක මේ ඔක්කොම තියෙන්න ඕන. ඔයාලට මේක align කරලා දාන්න පුළුවන්. හරි ඒක ඒක මම හිතන්නේ ඔයාලට තේරෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි align with page margin. එතකොට margin එක කියලා කියන්නේ මෙන්න මේ දෙපැත්තෙන් තියලා තියෙන ඉඩ ප්‍රමාණය. හරි එතකොට ඒකට කියනවා අපි margin එකක් කියලා. එතකොට margin එක ගත්තොත් ඒ margin එකටම align වෙලාද කියන එක. ඒ කියන්නේ margin එක උඩද මෙතන ඉවර වෙනද මේ එක කියන එකන තියෙන හරියට margin එක. අපි align with page margin කියන එක අයින් කරොත් ඔයාලට පේනවා ඒක ජුට්ටා මෙහාට වෙනවා. හොඳට මෙතන බලන්න. මෙතන ඔයාලට පේනවා ඇති align with page margin කියන එක දැම්මොත් අයිනට වෙනවා. ඒක align කියන එක නැති වුණොත් පොඩ මේ පැත්තට එනවා. ඒ කියන්නේ margin එකේදීම තියෙනවද නැත්නම් margin එකට චුට්ටක් මෙහාට තියෙන කියන එක තමයි එතනින් දෙන්නේ. ඉතින් ওই විදිහට තමයි header එකයි footer එකයි අදාළ options ටික හදාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ විදිහට header එකටයි footer එකටයි අදාළ options ටික හදාගෙන ඔයාගේ page layout එක හදාගන්න. ඉතින් page layout එකේ කොහොමද page එකේ size එක වෙනස් කරන්නේ? ඔයා කොහොම කොයි ටිකද කොයි මේක මොන content එකද ඒ කොලේ ඇතුළට එන්නේ ඒ ටික හදාගන්න විදිය අපි ඊළඟ tutorial එකේදී කතා කරමු. ඉතින් ඔයාලට සුබ දවසක්. අපි ඊළඟ tutorial එකෙන් හම්බෙමු. ඔයාලා තාම subscribe කරේ නැත්නම් අපේ channel එක අපිට subscribe කරලා help එකක් දෙන්න. එහෙනම් සුබ දවසක්.